සක්ම භාවනාවට සිද්ධ කරා. ඒ වගේම ආසන භාවනාවට සිද්ධ කරමු කිදෙන. අපි මේ සක්ම භාවනාව පිළිබඳව මේකෙම තුන්ට අප්ඩේට් එකක් දුන්නා. ඒ වගේම තමයි ඒක තවත් විදිහකට තවත් කාරණා ටිකක් එකහස කරලා බලන විදියක් අපි මතක් කළා. ඉතින් සමහර කෙනෙකුට ඒක ග්‍රහණය වෙන්න පුළුවන්, සමහර කෙනෙකුට තවම ටිකක් අමාරු වෙන්න පුළුවන්. හේතුව අපි දන්නවා එහෙනම් අමාරු වෙන කෙනෙකුට ඒක අපහසු වුණා නම් අමාරු නම් තේරුණාට අපහසු වුණා නම් ඒක වෙලාර නාම ධර්ම සහ රූප ධර්මයන්ගේ දෙන්නා වූ වෙනස පිළිබඳව යම්කිසි දැනුවත් භාවයක් අඩු ඉඳාවේ මොකද වෙන්නේ. හැබැයි අභිධර්ම විස්තර විග්‍රහ අනුව යම්කිසි මානසිකාරයක් දැනුවත් භාවයක් තිබෙනවා නම් ඒ වගේම ඒ අනුසාරයෙන් ධර්ම සංකල්පනා ඇති කරගන්න පුරුදු වෙලා තිබෙනවා නම් ඔය කියනා වූ විස්තර කරපු පාඩේ ඉතාමේ හොඳින් භාවනා කරි තේරුම් ගන්න වටහැනවා. ඉතින් එකක් කියලා අපි මේ තුමුතුන්ගෙන් පොඩි කෙටියෙන් ඉතින් අහන්න කැමති ඒ සක්ම භාවනාවක් මම කියලා දුන්නා slow motion කරන්නයි කියලා. එතකොට අද ඒකට එක්කාසු කරපු ඒ තමයි ඒ යම් කිසි දෙයක් අපි දැනගන්නවා නම් ඒ දැනගන්නා වූ හිත දැනගන්න ගතිය දැනගන්න හිත ඒ දැනගන්න දැනගැනීමට යටත් වෙන ආරම්භනේ ළඟ ගිහින හේතුව හැපිලා තියෙනවා කියලා අපි මතක් කරා. ඒක පොඩ්ඩක් නම් එහෙම හින් අහුණාද පුළුවන් වුණා දෙයක් බලා ගන්න කී දෙනෙකුට සාමාන්‍ය යන්තම් එහෙම හින් පුරුදු රටේ තිරණ නම් බයෙන් බය නැතුනේ නම් කොහොමවත් නැත්තම් එහෙම නෑ නෑ කිසිම මෙන්න මෙහෙම තහන්න ඡන්දේ දෙනවා හොඳයි ඕම් යම් යම් අයට ඒක වැටෙලා තියෙනවා. ඒ විස්තර දුපේ යම් යම් ගැටලු සහගත තැන්ද අපැහැදිලි. පැහැදිලිව තියෙනවා මොකක් හරි වෙන්නත් ඇති. අපැහැදිලි මට හරියට ඒක හරියටම අහුලි නෑ කියලා වගේ හිත කියනවා නම් ඒ හැත් නිකන් විරුද්ධ ඡන්දේ නෑ. ඡන්ද මොකක්ද දෙකෙන්නේ? හදෝසන් වන් එක. වැඩි ඡන්ද ගොඩක් මොකද උනේ? තේරුණේ නැහැ. මේ නිදිසර භවනා කියලා දිනවද? හරි. ඒක වැටෙන්නේ නැත්තේ හේතුව ඔය අභිධර්ම නාම ධර්ම රූප ධර්ම චිත්ත ක්‍රියා චිත්ත ස්වභාවය සහ රූප ධර්ම අපි ගොඩාක් ඉගෙන ගත්ත යුතු දේ තමයි අරමුණ ග්‍රහණය කර ගන්නා අරමුණයි අරමුණ දැනගන්නා වූ සිත. අරමුණයි අරමුණ දැනගන්නා වූ සිත කියන එක ගොඩක් දැනගන්න ඕන. ගොඩක් කියවන්න ඕන. ගොඩක් අහන්න ඕන. මේ එතකොට තමයි ඔබ අපිට වැටෙන්නේ. හොඳයි. ආසන භාවනා කරමු. ආසනේ භාවනා දැන් හොඳ කියනවා. ආසනේ භාවනා කරනකොට ගිලන් පස ඇරෙන ඉවර වෙලා ආසනයට ඇවිල්ලා භාවනා කරනකොට යම් කිසි කෙනෙකුගේ හොඳට පවත්තා සිහිය නොවන මානසිකාරය භාවනාව හොඳට පවත්වා ගන්නට මානසික පරිසරයක් සිහිය නොවන යෙදිච්ච භාවනාව හොඳට ගෙච්ච වගේ වගේ අය අතුලනවා. එහෙනම් අපි මේ තුනත් මේ වෙලාවේ මේ ධර්ම කාරණා කීපයක් කියලා දෙනවා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. දැන් දිනාතුන අපි මේ කියලා දෙනා ධර්ම කාරණා ටික හොඳින් වැටහිවා තේරිවා තමයි මේ ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්ම කාරණා කීපයක් පිළිම ඒකටත් අපි උත්තර සපෙමින්
විසාරණ තියෙන කොටසක් කියලා දෙනවා. එක මේ කාරණයක් තමයි මේ ප්‍රඥාවක් කාලා තියෙනවා. චේතනාව නැමැති චෛතසිකය අනිත් චෛතසික වලට වඩා බලවත් කියලා හිතනවා. ඒ චේතනාව කියන චෛතසිකය අනිත් චෛතසිකයන්ට වඩා බලවත්ද? චේතනා චෛතසිකය අනිත් චෛතසික සමග එකතු වී කුසල අකුසල කර්ම කිරීම කරනවායයි මට වැටෙනවායි කියලා අහන්න අහලා තියෙනවා. මේ චේතනා චෛතසික අධිපති බවක් දක්වනවා. එයි වැටේ කියලා කියනවා. චේතනාව කියලා කියන්නේ චෛතසික ධර්ම. චෛතසික ධර්ම මනෝමය ධර්ම ඔක්කොම තිබෙනවා. ඒ කියන්නේ හිතේ අංගෝපාංග හැටියට චිත්ත ගති හැටියට චිත්තේ සිතේ සිතට උපකාර කරන අතිරේක චිත්ත ගුණ හැටියට තිබෙනවා ධර්මතා 52ක්. ඒවට කියනවා අපි චෛතසික 52 කියලා. ඒ කියන්නේ සිතට උපකාර වන අතිරේක ගුණ විශේෂයෝ. අතිරේක නාම විශේෂ. චිත්ත ගති ස්වභාව තිබෙනවා 52. ඒ 52 න් එකක් තමයි ඔය චේතනාව කියලා කියන්නේ. ඒ චේතනාව කියන්නේ එකින් එක. මේ චේතනාවට තිබෙනවා කියලා ධර්මයේ විස්තර වෙනවා හැකියා දෙක. ධර්මයේ මේ චේතනාවට තියෙනවා හැකියා දෙක. එකක් තමයි ඕගනයිසින් ඇබිලිටි එක. සංවිධානය කරනවා මැනේජින් ගතිය. ඒ කියන්නේ හසුරුවන ගතිය. ශක්තිය වෙනවා. දෙක කලෙක්ටිව් ඇබිලිටි. ශක්තිය අනාගතයේ එකතු කිරීමේ ශක්තිය දෙනවා. දැන් මේ චේතනාවට හැකියාවල් කීයක් තියෙනවද? ප්‍රධාන වශයෙන් දෙකයි. එකක් තමයි arranging organizing part of the activity එක තමයි ඉස්කෝල එක කියනවා. ඒ කියන්නේ හොඳට එයාට පුළුවන් මේ සංවිධාන. දැන් සංවිධානයේ අවශ්‍ය වෙන්නේ මොකද? සංවිධාන ශක්තිය ඇත්තේ මොකටද? සංවිධානය ඕගනයිසේෂන් එක ඒක නැත්තම් මැනේජින් ගතිය අවශ්‍ය වෙන්නේ වැඩ කටයුතු ගොඩක් කෙරෙන්න. පිරිස වැඩියෙන් වැඩ කරන තැනක 4 5ක් හරි 10 15ක් හරි කට්ටිය රංචුව වැඩි නම් මැනේජ් අවශ්‍යයි. තේන ඒ වගේම තමයි ධර්ම ස්වභාව ගොඩක් එක තැන කියන්නේ වැඩ කටයුතු ගොඩක් සිද්ධ වෙනවා නම් මැනේජ්මන්ට් එක අවශ්‍යයි. හැබැයිදම චෛතසික මේ චේතනා චෛතසිකය තනිව හුදකලාව හිතට පහළ වෙන්නේ නැහැ. චෛතසික චේතනාව කියන චෛතසිකය පහළ වෙනවා අනිත් චෛතසික ධර්මත් එක්ක. හිතයි අනිත් චෛතසික ධර්මයි එක්ක පහළ වුණාම එතකොට එයාට එතන තිබෙනවා ගෲප් එකක්. එතන තියෙන රංචුව. එතන තියෙන සමූහය. ඒක නිසා මේ චේතනාවට පුළුවන් අනිත් තමන් එක්ක එකට බැඳී ක්‍රියාත්මක වෙන හිත සහ චෛතසික රංචුව මැනේජ් කර ගැනීමේ, ඒ කියන්නේ හැසිරීමේ හැකියාවක් මේකේ තියෙනවා. මේක තියෙනවා කාලා තියෙනවද? මේකට නමක් නම් මම දන්නේ හිතා ගන්නද? මේ කඩි පිටින් හදලා පො තියන නේද මේ? කඩි වෙන ගාන හදනවා නිකන් මේ පොඩි පොඩි මේ කඩි චොකල නෙමෙයි. පැණි කඩි. ඒ පැණි කඩි කාලා තියන නේද? ඒ පැණි කඩි වල තිබෙනවා කඩියට ගොඩක් තියෙනවා. ඒ කඩියට මේ
කඩුවට වෙන වෙනම තියෙන්නේ හැබැයි ඒ කඩුවට හැලෙන්නේ නැහැ. ඇයි? පැණිනේ පැණි තමයි වැඩේ කරන්නේ. ආලදිනම් පැණි අහියලා ගන්න. ඇයි? පැණි කියන්නේ ගියදන හැලෙන්නේ නැහැ. මේකෙත් එහෙමනේ චෛතසික චේතනාව වෙන පැණි වගේ ගන්න. මේ කරන්නේ මොකද්ද? ඕගනයිසින් පාට්. මේ චේතනාව පුළුවන් අනිත් ඒවා මැනේජ් කරන්න. අර මොකද්ද කියන්නේ මේ පැණි. ඒ පැණිගලියුගේ පොඩි පොඩි කැවුරු 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 තියෙන ඒවා ඔක්කොම ටික එකට මැනේජ් වෙන්නේ, එකට රංජු ගහලා, එකට ගුලි ගහලා තියෙන මොකක්ද තමයි පැණි නිසා වෙන්නේ. එතකොට ඒකේ රවුම මුල්ල ඔක්කොම තියෙනවා. ඒ වගේ මේ චේතනාව යම් කිසි තැනක ක්‍රියාත්මක වීමේදී බැරි කිරීමේදී එයා අනිත් අය මැනේජ් කරනවා. එක පොදියට මැනේජ් කරනවා. ඔන්න එක ස්කිල්. එක ශක්තිය. එක වැඩ. දෙක. දෙවෙනි එක තමයි මල්ලි කරෙක්ටිවිටි. කරෙක්ටිවිටි කියවිලා එයාට පුළුවන් යම්කිසි බලයක් ශක්තියක් මේ එකතු කරගන්න පුළුවන්. එකතු කරගන්න පුළුවන්. ඒක හැමතැනම. ඒක කුසල් සහ අකුසල් සිත්වල විතරයි තියෙන්නේ. කුසල් සිතක චේතනාව පහළ වුණොත්, අකුසල් සිතක චේතනාව චෛතසිකේ පහළ වුණොත් එයාට දෙකක්. එකක් තමයි මැනේජින් පාට් එක කරනවා වගේම එයා බල ශක්තියක් බලවේගයක් හදා ගන්නවා, එකතු කර ගන්නවා. එකතු කරගන්නේ නිකන් නෙවෙයි, ඒක අනාගතයේදී තවත් හිතක් එයාව හිතක් හදලා දෙන්න. ඒකට කියනවා අනාගතයේදී එන එක කියනවා විපාක බලය කියලා. මෙතනදී එකතු කර ගන්න රැස් කර ගන්න තියෙන කියනවා කර්ම ශක්තිය කියලා. ඒ නිසා තමයි චේතනාහම වික්‍රේ කමෝදා මහන් චේතනා කර්මය කියලා කියන්නේ. ඒකට මෙහෙම ශක්ති බල ආකාර දෙකක් තියෙනවා. මොකද්ද? කලෙක්ටිව් ඇඩිටිව් කියනවා සහ ඕගනයිසින්. මේක තේරුණා. එතකොට චේතනාව කයිසික අනිත් චෛතසික වඩා හැබැයි අනිත් ඒවා මේ අනිත් ඒවා ඒ එකතු කිරීමේ රැස් කිරීමේ ඕගනයිසින් බල නැහැ. ඒ අතින් ගත්තොත් මේක විශේෂ හැකියාවක් කියලා. කර්ම ශක්තිය හදන්නේ කර්ම ශක්තියක් හැට එකතු වෙන්නේ එන්නේ මේ චේතනාව නිසා. අකුසල ධර්මයක ලෝභය, ద్వේෂය, මෝහය තිබෙන්නා වූ තැනක ලෝභය, ద్వේෂය, මෝහය තිබෙන්නා වූ තැනක චේතනාව වැසොත් එයා එකතු කරගන්නේ මොනවද? අකුසල. යම්කිසි කෙනෙක් කුරු තියෙන මඩ තියෙන ටැංකියකට වැස්සොත් වතුර තියෙන එක නාලයෙන් මොනවද? මඩ නාලනේ. එතකොට ඒ ඇඟේ ගෑවිලා තියෙන මොනවද? මඩ. යම් කිසි කෙනෙක් හොඳ සුවඳ තිබෙනා වූ ඒ වගේම පැහැපත් සුවඳ තිබෙන යම් කිසි වතුරයකට වැස්සන් පස්සේ එයා ඒකේ බැලනකොට එයාගේ ඇඟේ ගෑවිලා තියෙන මොනවද? සුවඳ. ඒ වගේ ලෝභයේ ද්වේෂයේ මෝහයේ කියනා වූ තැනකට වැස්සොත් ඒකේ තියෙන පාට ගන්න එනවා. අලෝභය, ආදේශය, අමෝහය කියන තැනකට වැස්සොත් ඒකේ තිබෙන අවසුදාගෙන ඕක තමයි ඔකේ හැටි. මම හිතන්නේ මේ ටික ඇත්තට තේරෙනවා. අනිත් කාරණය මේක ප්‍රශ්නයක්. මා විසින් ධර්මය හදාරන විට පවුලේ අනෙක් අයද ඒ සඳහා යොමු කිරීමට හිතේ. නමුත්
ඔවුන් සම්බන්ධ නොවි මේ ගැන කනගාටුයි. එය අකුසලයක්ද කියලා අහනවා. ඉතින් මා විසින් ධර්මීය හදාරන පණි පෞලි අනිත් පැත්තට ඒකට සම්බන්ධ කරගන්න ඕනේ කියලා ඉතින් හිතේම කුසල. ඒක හොඳයි අනිත් අයට පිට වෙන්න ඕනේ අනිත් අයට උදව් කරන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් ඒක හොඳයි ඒක කුසල. හොඳට කාරුණික හිතක් පින්තා කියලා ඉතින් නම් කරන්න පුළුවන්. නමුත් සම්බන්ධ නොවේ. ඒ හේතුවෙන් මේ ගැන කනගාටුයි. ඒකම අකුසල. මේ අනුගාතු උසමෙන් දැන් ඒ නිසා ඒකට උපක්‍රම සීලී වෙන්න ඕන. මොන හරි ඒ තමන්ගේ තිබෙන ආවෝ ස්වභාවය තමන්ට කියන්න බැන්නම් වෙනත් එක්කෙනෙක් දාවලා කියවන්න ඕන කියවලා එහෙම කරන්න පුළුවන්. නැත්තම් අපි ස්වාමීන් වහන්සේලා නැවුවා පොඩක් එන්න කියලා මෙහෙමයි කියලා ජීවිතය අවබෝධ කරලා දෙවන්න පුළුවන්. සමහර රට පිටතර ඉන්න අය නිතර උදේටත් පේනවා මේ මනුස්සයා. දවල්ටත් පේනවා. හැන්දෑවටත් පේනවා. ඒකට කරන්නා වූ වැඩ නිසා ඒ තරම් එවන්නත් බෑ පිළිගැනීමකුත් නැහැ. ඒක ළඟ ඉන්න මනුස්සයාගේ වටිනාකමක් නැහැ. ළඟ ඉන්න මනුස්සයා ගැන ඒ තරම් වටිනාකමක් නැහැ. ඉගෙන අහන්න කැමතියි. ඒ හැම තැනකම තියෙන ප්‍රශ්නේ තමයි අනිත් අයට කියන්න උපදෙස් දෙන්න කැමති අනිත් අයගේ දේව අහන්න බාර ගන්න නම් සූදානම් නැහැ. එහෙම දෙකට නැවෙන අහන අත්‍යක් මේ ඒක නිසා තමන් කියන දේ අහන්න නැත්නම් එහෙනම් අහන්නේ කෙනෙක් ලව්ව ඒක කියවන්න ඕනේ මේ විදිහට කුසලයට හැමෙන්නේ ඉන්න මේවට සම්බන්ධ වෙන්නේ කියලා අන්න උපක්‍රම සීලී වෙන්න ඕනේ. ඒක තමයි ඒක දෙන්න පුළුවන් උපදෙස්. ඉතින් එහෙමත් එන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් තමන් පුළුවන් හැටියට ඉදිරිපත් කළා කුසල ධර්මයන් වඩ아가න යන්නේ තමයි තිබෙන්නේ. යම් කිසි දවසක ඒගොල්ලන්ට කුසල ඡන්දේ මතුවෙච්ච දවසක ඉන්නේ මේක කාසු වේ. ඒක ආශිර්වාද කරන්න ඕනේ. ඔය ප්‍රශ්න දෙක තියෙනවා. තව එතකොට මේක නම් තිබිච්ච දේවල් කියලා කියන්නේ. අපි විමුක්ත ප්‍රඥාන් කියවුවා මේ ඉස්සලා ඒ තමයි සමාන ප්‍රශ්න අතුල් ගන්න. සමත ඉස්සර කියන්නේ සමත පූර්වාංගම විපස්සනායේ කියලා කිව්වා. සමතේ වඩලා හිත එකතෙන් කරගෙන යම් තරම් ප්‍රමාණයකට ඊට පස්සේ විපස්සනාව ගොනු කරන ආකාරයක් කියන ඒක සමත භාවනා මුල් විපස්සනා. අනිත් කාරණේ තමයි විපස්සනාව මුල් කරගෙන විපස්සනාවෙන් ආරම්භ කරලා ඊට පස්සේ සමතේ වැඩෙන හැටියකට සාමාන්‍ය දියුණු වෙන හැටියකට වඩා ගන්නවා. තමයි දැනගන්න ඕන තරම් තියෙන්නේ සමතේ වඩ යන එක විපස්සනා ක්‍රියාවයි. නාම රූප ධර්ම විදර්ශනා. ඔව්. දැන් මේ විදර්ශනා මෙහෙමනේ ඉස්සෙල්ලාම මේ විදර්ශනාව කියලා කියන්නේ අනිත්‍ය බැලීම, දුක බැලීම, අනාත්ම බැලීම, මෝහකව හිතකද, චෛතසිකයකද, රූපයකද, ඇඟේද, වේදනාවේද, සංඥාවේ, සංඛාරයේ, විඥානයේ, ආයතන මෝහකාරී දෙයක කඩාවැටෙන වෙනස් වෙන විදී යන ස්වභාවය දැකීම, බැලීම, වැටහීම
ඒ තුල දුක මතුවීම ආත්මයක් නැති බව තේරීම වැටහීම කොහොමයි විපස්සනා ඉස්සර වෙලාම අපි දැනගන්න ඕනේ නාම ධර්ම රූප ධර්ම කියලා කියන්නේ මොනවද නාම ධර්ම රූප ධර්ම කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉස්සර තියෙනවා දැන් අර මම අර සක්මනේ කියලා දුන්නා නේ දෙකක් ඊයේ කිව්වද මම ඔය හිත දිහා බලන්න ඇයි මේ කතා කිව්වද නෑ ඊයේ කිව්වද ඊයේ කිව්වේ සක්මන් කරන උට අද රැති දුරුසු මුදු මොලොක් නම් සිහින් රැති එදිනම් කිව්වද ඒ මොනවද ඒව රූප ස්වභාව උලායක රූප ස්වභාව සියුම් රූප ස්වභාව මේ රූප ස්වභාවයන්ට පටවි ධාතුවට දැනෙනවද නැහැ පටවි ධාතුව දැනෙන්නේ නැහැ ආපෝ ධාතුවට තේජෝ ධාතුව දැනෙනවද නැහැ පටවි ධාතුවට තේජෝ දැනෙනවද නැහැ මේ පටවි ධාතු තේජෝ වායෝ ධාතු ස්වභාවය රූප ස්වභාවය ශබ්ද ස්වභාවය මේවට දැනීමේ හැකියාව නැහැ යම දැනගැනීමේ තේරුම් ගැනීමේ වැටහීමේ ගතිය මේවා තුළ කිසිසේත්ම නැහැ. ඕන වෙයි තියෙනවා. ඇඟ ඇතුලේ තියෙනවා පිටත් තියෙනවා. මේ ධාතු ස්වභාවය ඇඟ ඇතුලේ තිබුණත් එක විදිහයි එක ස්වභාවය පිට තිබුණත් එක ස්වභාවය. තමා තුළ තිබෙනා වූ ධාතු ස්වභාවය අනිත් අයගේ සත්තුන්ගේ අනිත් අයගේ ඇඟවල තිබෙනා වූ ඒ පටවි ස්වභාවය පටවීම තමයි. පටවි අරුවැදීන් කියන පටවි ධාතු. ඒ කිසිම දෙයක දැනීමේ ගතියක් වැටහීමේ ගතියක් එහෙම නැහැ. එතකොට එහෙම ධර්මියෝ ටිකක් ධාතු ස්වභාවය තුලක් තියෙනවා. ඔය විදිහට ඉස්සෙල්ලාම පටවි තමයි කියන්නේ ධාතු ස්වභාවය පටවි ආපෝ තේජෝ වායු මූලික ධර්ම වර්ණ ගන්ධ රස වල ඒ ධර්ම සියුම් ධර්ම උපාදාය රූප හඳුනාගත යුතුයි. ඊළඟට ඒවට දැනීමේ ගතිය නැහැ නමුත් දැනීමේ හැකියාව දැනීමේ ගතිය දැනීමේ ශක්තිය තිබෙනා වූ ධර්මයක් තිබෙනවා ඒ තමයි හිත ඒක නාම ධර්ම කියලා කියනවා මේ නාම ධර්ම කියලා කියනවා ආරම්භණයේ පැත්තට හැරෙන හිතාවේ විඥානයේ කියනවා දැනීමේ ශක්තිය තියෙන නිසා. එතකොට මේ හිතට තමයි දැනෙන්නේ. හිතට තමයි තේරෙන්නේ. එතකොට හිත එක වෙලාවකට පටවි දැනගන්නවා. හිත එක වෙලාවකට තේරු දැනගන්නවා. හිත එක වෙලාවකට ආපු දැනගන්නවා. හිත එක වෙලාවකට වර්ණ දැනගන්නවා. හිත එක වෙලාවකට නාම ධර්ම දැනගන්නවා. ඒක නිසා මේ හිත කියන එකට නාම ධර්ම දැනගන්නත් පුළුවන් රූප ස්වභාවය දැනගන්න පුළුවන් රූප ස්වභාවයන්ගේ විවිධ රූප දැනගන්න පුළුවන් ඒක නිසා මේ දැනගැනීමේ ශක්තියට මානසික පරාසයක් තිබෙනවා හැබැයි ඒක වෙලාවට එකයි දැනගන්නේ ඔය විදිහට දැනගන්න ඕනේ අපි ඉස්සරලා තේරුම් ගන්න ඕනේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම එකපාරම පිටක් කරලා අහගන්න කලින් මොකක්ද දැනගන්න ඕනේ මේ නාම ධර්ම රූප ධර්ම තේරුම් ගන්න ඕනේ ඒක නිසා තමයි ඔය කියන්නේ සක්මන් කරනකොට ඇවිදින බව දැනගන්න, නාම ධර්ම දැනගන්න, හිතම දැනගන්න, මෙනෙහි කරන දැනගන්න, වේදනා දැනගන්න. ඔය කියන්නේ ඔය ඇඟ වලට හිත පන්නන කියලා කියන්නේ. එතකොට ආන්න එහෙම අපි වැඩක් කරන්නේ. අපි එහෙම වැඩක් කරන්නේ. ඉස්සර වෙනාම එක පාරම යන්න හොදරෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවුලන්න යන්න හදන මේ භාවනාවේ අපි ඉතින් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මදුර මරමල සූපත්‍යෝගින් නේ සූපත්‍යෝ කියලා ඔහු කරන අපි නේ එහෙම ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා කවුද ආවේ
කියලාම මොකද බයයි? දෙවර අනිත්‍ය දුකයි අනාත්මයි ආඥාවක් නැහැ. හරි ආයහන ඔව් ඒක නිසා ඔය වචනේ එල්ලන්නේ අලුපාටි. ඒ නිසා කරන්න ඕන මොකද? ඉස්සර බලන්න ඕන නාම ධර්ම මොනවද? රූප ධර්ම මොනවද? අදු ධර්මයේ තමයි නාම ධර්ම අහුරවා දෙන්න රූප ධර්ම අහුරවා දෙන්න හොඳම ධර්ම වාසිය. අදුදාන ලොකු දිගට කියන එක පටාණි හරියට කියන එක සාමාන්‍ය චිත්තජයසික රූප ධර්ම කොටස පාසෙ නිකන් යම්කිසි අධ්‍යයනයක් යම්කිසි දැනගැනීමක් යම්කිසි බල ටිකක් ඒ පාරසය තුල අහලා තියෙනවනම් ඒකත් ගොඩාක් උදව් වෙන උපකාරයක්. ඒක බුද්ධිගත ආත්ම කතා නෙවෙයි. එතකොට නාම ධර්ම රූප ධර්ම සමහර අයට සතිය දෙකක් මාසයක් අමාරු ඔය එක එක විදිහට නාම ධර්ම පිළිබඳව වෙන මානසිකාරය රූප ධර්ම පිළිබඳව මානසිකාරය වෙන වෙන වශයෙන් කවලන් වශයෙන් ඔය විදිහට මෙනෙහි කරනකොට ඔයා බලනකොට ඒගොල්ලන්ට තේරෙනවා මෙන්න මේක ඔය කියන්නේ නාමය මේක රූපය මේක නාමය මේක රූපය මේක රූපය මේක නාමය මේක රූපය මේක නාමය කියලා වෙනස් වෙලා. දැන් අද ඊ භාවනා දුන රූප බලන්න ඉතින් රූප ස්වභාවය පටවි ධාතු නේද? ධාතු ස්වභාවය බලන්න. ධාතු ස්වභාවය මොනවද? රූප. අද කියන්නේ මොකද්ද? රූප දකින්න රූප දැනගන්න නාම අහුලන්න පොඩ්ඩක් උදව් කරා. නේද? එතකොට රූප නාම නේද කියලාද? ඊය රූප අද නාම. හැබැයි වැඩි වෙනවනේ රූප නාම රූප තමයි. හැබැයි මේ මොනවාට හරියන්නේ නැහැ. මේක රූපය ඕලාරිකයි ගොරෝසුයි තේරෙනවා වැඩි. ඊට පස්සේ ඒ උඩ තිබෙනා වූ නාමය අවුරුණ ගියන් පස්සේ ඒක පහසුවක් වෙන එක නිසා තමයි ඔය දේ කරන්නේ. ඉස්සෙල්ලාම ඔය දේ කරගෙන යනකොට මෙනෙහි කරනකොට තේරෙන්නේ යාට මොකද වැටෙන්නේ? නාම ධර්ම සහ රූප ධර්ම වෙන වෙනම තේරෙන්න. ඔන්න ඔය දැනීමට වැටහීමට කියනවා නාම රූප වෙන් කරලා දැනගන්නා වූ නුවන් කියලා. ඔබ පාලින් දානන් කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියන එක. ඒක අහලා තියෙනවද? නාම රූප පරිච්ඡේද ඥාන නාම රූප වෙන් කර ගැනීම වෙන් කරගෙන සියුම් නාම රූප වෙන් කරගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක දිහා බලාගෙන යනකොට තේරෙනවා නාම රූප ධර්ම කම්බිනේෂන්. හැම වෙලේම නාමයේ තියෙන්නේ රූපයට හේතු වෙනවා. රූපී පැත්තට වර වෙලා රූපී අරමුණු කරමින් ඔය විදිහට නාම රූපයන්ගේ හැබැයි නාමය වෙනයි රූපේ වෙනයි හැබැයි තිබෙන්නේ නිකන් හේතු වෙන එක ළඟින් ළඟින් වගේ කියලා තේරෙනවා ඔබට. ඒක කම්බිනේෂන් එකක්. එක ළඟ ක්‍රියාත්මක වෙනවා. තේරෙනවා. මේක ඉස්සරහට තව තව බල බලා ඉන්න පුරුදු කරනකොට ඒකට බලන්නේ මොකද? නාම ධර්ම රූප ධර්ම බලාගෙන ඉන්නවා. නිකන් අමුතු ශක්ති විශේෂයක් තමයි දුන්නේ. එහෙම යනකොට එයාට තේරෙනවා නාම ධර්ම යමක් බලලා යමක් දැනගෙන තක්ක නැතිල යනවා. ඒ එකම ඒ හිතින් දැනගත්තදී තක්කල දිලිවිල නැත්තේ. ඒ එකම මොකක් හරි දෙයක් මතුවෙනවා ආරම්මණය. ඒ ආරම්මණය දැනගන්නා වූ හිත තක්කල පායලා මතුවලා එනවා එතෙන්ද. ඒක දැනගත්තා ඒ එකම තක්කල එතනින් සිලිප්ලා වෙනිනක් මතුවෙනවා ඒක දැනගන්න. ඊළඟට ආයෙත් ඒක නැති වෙනවා තව එකක් මතුවෙනවා ඒක දැනගන්න. ඒක නිසා තමයි ඔය ඇතුළු පියාගෙන ඉන්න එක පැචස් තියෙනවා ඒක දැනගන්නවා කලුවර තියෙන එක දැනගන්නවා කකියනවා ඒව දැනගන්නවා ආස්වාද පොට්ටක් දැනගන්නවා ප්‍රසවාස පොට්ටක් දැනගන්නවා ආයෙ උළු පැත්තට යනවා උළු නාලල ගැන දැනගන්නවා ඊට පස්සේ දණහිදී පොඩි වේදනාවක් තියෙන ඉතින් දින්නනවා එතනින් වේදනාව දැනගන්නවා ආයෙ පපුව පැත්තට යනවා වේදනාව ස්වභාවයක් තියෙනවා ඒක දැනගන්නවා ආයෙත් නම් ශරීරයේ උණුහුමක් තියෙනවා ඒක දැනගන්න ඔය විදිහේ තැන් වල මේ දැනගන්නා වූ හිත තැන් වලට පණිනවා. පැනපැන තියෙන දේවල් ඒ විකාරේ
දැනගන්න අහුලා ගන්න අහුලා ගැනීම දැනගන්න ඔය ක්‍රියාවලිය තියෙනවා මේක යනකොට මේක වේගින් 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 සිද්ධ වෙනකොට එයාට ඉස්සෙල්ලා දැන් තේරුම් ගන්න පුළුවන් යනවා මෙයා මෙතෙන්ද පැනන මෙතන නැති වුණා මෙතෙන්ද පැනන මෙතන නැති වුණා මෙතෙන්ද පැනන මෙතන නැති වුණා මෙතෙන්ද තියෙන දේ දැනගත්තා එතකොට දැන් මේ දැනගන්නා වූ හිත මතු වෙනවා දැනගෙන නැති දැනගැනීමට ගොදුරු වෙන අරමුණ ඇති වෙනවා හිතකින් දැනගත්තකම මේක නැති වෙනවා කියලා මනින් අහු විදිය නෙවෙයි මානසිකාරය කරනු මානසිකාර ශක්තියෙන් තියෙනවා ඔය විදිහ තමයි ඔය ඇතිවීම නැතිවීම හිතට අහු වෙන ගතිය ඇති වෙන්නේ ඒකෙදි ප්‍රායෝගික වීමයි අපි මනින් අහලා තියෙනවා බණේ අහනකොට බණේ වෙන කලාත්මකයි පෝෂණ ශක්තිය වචනෙක දාලා කියන එක. ඉතින් කියනවා දැන් ඇතිවීම නැතිවීම බලාගන්න ඇතිවීම නැතිවීම බලාගෙන යනකොට විනාඩි 15ක් 20ක් 30ක් ඔය බලාගෙන යන්නේ කියලා එහෙම පැයක් කමාර බලන්නේ කියලා කියනවා. හැබැයි ප්‍රායෝගිකව බලන්න ගියාම පස්සේ ඔය පළවෙනි විනාඩි වල අවසාන ආත්මවෙණි විනාඩියෙන් හැට වෙනිකට අහෝන් තින්නේ පින්නේ මරණ තින්නේ ඒක වෙන්නේ මෙහෙමයි ප්‍රායෝගික වනුට විනාඩි 5ක් වෙනවා 5ක් වෙන ඩිංගක් ඊපස්සේ ලෝක ස්වභාවයට ගිහලා ඊපස්සේ ආයෙත් සාමාන්‍ය පොළාරේ සිටුලියට අනිත් 5ක් 10ක් ඒ ගිහලා ආයෙත් ෆයින් ටියුන් වෙනවා එනවා තියෙන එක ඔක්කොම බලන්න පුළුවන් මෙනිහෙලා යනවා වෙනත් 10ක් විතර ඔන්න දැන් ආයෙත් නාම ධර්ම රූප ධර්ම තේරෙනවා වැටෙනවා ඇති වෙනවා නැති වෙනවා පේනවා ඊට පස්සේ ඔහොගෙන ආයෙ ගින්න පොතන කාරි සුබෝ මේ ඔය සමහර ඩ්‍රයිව් කරන මහත්තුරු අපිත් ඉතින් එහි වඩම අපල යනවා ඊට ගොම් පාරම එලිදි ඉස්සෙල් මම බලනවා මේකේ ඔය ජීවිසියක්. ഇതുගොම අනුවරේ විතර නිකන් බස්ස. ഇതുගොම සාමාන්‍ය සමහර තැන්වලදී යනවා 40 50. සමහර තැන්වල 80 යනවා. ഇതുගොම ආයෙම 100 එක ජීවිස කාලයක්. ඒක ඔක්කොම යන්නේ බලයි. ඒ වගේම තමයි විපස්සනාවේ සමහර තැන්වල ෆාස්ට් වෙනවා. සමහර සංස්කෘත ස්කෝල් සමහර තැන්වලදී ක්ලියර් වෙනවා සමහර තැන්වලදී කියන අඩු වෙනවා ඔය විදිහට සමහර තැන්වලදී විපස්සනා වෙදී විනාඩි 40ක් 50ක් විතර නන්න අතර වෙනවා මේ වැදින හරි දුන්නේ නන්න අතර වෙන තැන්වලදී නන්නතරණ කියන්නේ පාර හොයාගන්න බැරුව අතරමංගලා එලා යනවා නේ විනාඩි 40 50 අතරම වෙනවා හිටුවාම වෙනවා අර නැතිලා ගිය ලොස් වෙච්ච විනාඩි 50ම ඇදලා එනවා විනාඩි 40ක් තියෙනවා ඉතාම වේගින් වැටෙනවා වැටෙනවා තියෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා බොහොම හොඳට තේරෙනවා විදර්ශනා ක්‍රියාවලිය භාවනා කරන පස්සෙන් පස්සේ ඔය ෆීල්ඩ් එකේ ඔය විදිහමයි එතකොට කොහොම හරි ඇති වෙන එක නැති වෙන එක ඇති වෙන එක නැති වෙන එක පේන මොන වගේ ඇති වෙන නැති වෙන ඇති වෙනවා නැති වෙනවා වගේ තියෙන කොහෙද නාම ධර්ම වල රූප ධර්ම නාම ධර්මයක් ඇති වෙනවා රූප ධර්මයක් ඇති වෙනවා නාම ධර්මයක් නැති වෙනවා රූප ධර්මයක් ඇති වෙනවා හරි හරියට මේක සිද්ධ වෙනවා මේක ඇති වෙනු මේක ඇති වෙනවා මේක නැති වෙනු මේක නැති වෙනවා ඒකේ යුගල පේනවා ඒකේ කපල් පේනවා යුගල පේනවා ඒ යුගල පේනකොට වේගවත් වෙනවා ඔය විදිහට අනේකට කියනවා මොකද්ද ඔය විදිහට දැනෙන එකට ඔය විදිහට පෙනෙන එකට කියනවා නාම රූප දැනගන්නා වූ
ඥාන විශේෂය කියන්නේ ඔබ ඒ පරිම හොඳම හොඳ ධර්මවාම කියන්නේ ඥාන නාම රූප පරිච්ඡේද ඥාන අපිට ඒ සමහර තැන් වලදී පොඩි පොඩි කෑ කියනවා වෙනවා අසල කියලා කියනවා හරි නෑ මම නාම රූප පරිච්ඡේද ඥානයේ මෙහෙ කරගෙන ඉන්න කොට ගැහුම් කරන්නේ යාරේ යන් මොකද කියන්නේ දෙලේ ගහපේ ධ්‍යාන වලම මොකද යන් නාම රූප ධර්ම කරාගෙන ඉන්නේ මට ඔය කියන්නේ අපි දන්නේ නැහැ අපි තුරා අහු කරලා ඉවර තියෙනවා ඔය පිළිලෙගේ තැලිලා පොඩි වෙලා ප්‍රශංසා ලැබලා නින්දා ලැබලා වැටිලා නැති වෙලා මහන්සියලා ඔය උදා පරසලේ නිසා තමයි කියුණා තේරෙනවා ඒක නිසා කෙසේ හෝ වේවා අපි දැනගන්න ඕන මොකද්ද දෙපැත්තක නාම ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම වේගින් වෙනවා ඔකම වේනකොට එක අවස්ථාවක් තියෙනවා හදපම විදිහට හිත තනි වෙනවා බලාගෙන යනකොට බාහිර දේවල් දරවල මතක් වෙන්නේ නැතු දුක දුක මතක් වෙන්නේ නැතු මතක් වුණා ඨග්ගාල නාම ධර්ම රූප හැටියට එනෙවිලා සමාධි මතක් වෙන්නේ නැතු අතුලාන්තයක හිසේ පටන් පාදාන්තය දක්වාම වෙන මොකවත් මතක් වෙන්නේ නැතු ඒ වගේ රූප ස්වභාවය ශරීරයේ රූප ස්වභාවය ඇතිවලා කැඩලා බිඳ යන ආකාරයේ ඒව බලන සිත වේගින් ඇතිවලා කැඩලා බිඳ යන ආකාරයේ හරි වේගින් වේගින් පෙනෙන දකින දැනෙන මොහොතවත් ඇති වෙනවා ඒ වෙලාවට ඒක නිකන් ලිඳකට වැටුණා වගේ හරි වේගින් ලිඳක් අස්සේ ඉඳගෙන මෙනෙහි කරනවා වගේ හරි වේගින් ඒක මෙනෙහි වෙනවා ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම එනකොට සමහර වෙලාවට කියනවා ඒකේ නැතිවීම පැත්ත හරි වැඩි වෙනවා නැතිවීම පැත්ත හරියට වෙන ඇති වෙන්නේ නැතුණා නැතිවලා නිකන් සීන්ස් එක නිකන් කඩාගෙන කන්දකින් වැලි වැටෙනවා වගේ තිබෙනවා වු ගොඩනැගිලි සමූහයක එකට බිඳී නැතිලා යනවා වගේ විශාල කඩා වැටෙන සමූහයක් සියුම්ම දැනෙන ස්වභාවයක් තියෙන. අන්න ඒ වගේ දැනෙන ස්වභාවයේ ඇති වෙන අවස්ථා තියෙනවා විනාඩි 5කට දැනනවා විනාඩි 2-3කට දැනනවා විනාඩි 10කට දැනනවා ආය විනාඩි 4කට දැනනවා නැතිවලා යනවා ඔය විදිහට patches කැරි කැරි කාණ්ඩ වෙනවා ඒ වගේ දැනුමක් ඇති වෙන අවස්ථාවේදී කැඩීම වැටීම විඳීම දැනෙන වෙලාව ඒ ඥාන පරාසයේ දැනුමට කියන මොකද්ද බන්ධ අවස්ථාව ඇතිවීම නැතිවීම දකින්න තමයි උදියන්නේ එතකොට ඇතිවීම නැතිවීමේදී දැනුම හැබැයි දෙවෙනිකේදී ඇතිවීමක් පේනවා ඇතිවීම වල 10ක් පේනවා ඇතිවීම 10වතාවක් පේනවනේ නැතිවීම 50වතාවක් පේනවා ඒ කියන්නේ ඇතිවීමට වඩා වැඩියෙන් පේන්නේ මොකද නැතිවීම නැතිවීම කැඩියම් විදියම් දැකීමේ පරාසි වෙයි ඒ යෝගී ඥාන ස්වභාවයක් තියෙනවා දැනු ස්වභාවයක් ඒක කියලා ගන්න බෑ ඔය අපොච්චර බණ කිව්වොත් ඔක නෑ කියලා ගන්න බෑ. ඒක භාවනා කරලා මෙනෙහි කිරීම තුලින් මේක. ඊළඟට තිබෙනවා ඔක එනකොට කියනවා භංගය. කැඩීම බිඳීම භංගානුපස්සන. දැන්ම එනවා කියලා. ඔක හරීම ටෙක්නිකල් වචනේ තමයි භංගානුපස්සන ඥානය. ඊළඟට ඔක දිගට කරගෙන යන්න ඕනේ. හැබැයි ඔක කියන්නේ අද සම්මස්නේ කරා දෙවිනා දෙවි දවසේ ළඟට ඊට පස්සේ ඇතුලින් ඉන්නේ බුදිය වේනානේ ඊට පස්සේ එන්නේ බංග ඥානෙ ඊට පස්සේ ඕක කියලා එන්නේ හරි එහෙම වුණා ඔය බංගාන පස්සලා වුණා වරිමර උදේ වෙලේ පහහැට එනවා උදේ හිටියද එක වෙලාවක් උදේ වෙන්නවා ආය සම්මාසනේ වෙනවා ආය ක්‍රීම් ස්ට්‍රීස් කර යනවා මේ බංගාන පස්සනාවට යනවා ඒකේ සාමාන්‍ය විනාඩි 5ක ඉන්නවා ආය පොඩ්ඩක් ඇති වෙනද එතන වැඩි 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 වැටෙනවා බංගන් පස්සම කැඩීම නැති වෙන්නේ මේ විනාශ වී යන මේ කියන කතාව තේරෙනවා 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 වගේ නිකන් ඉන්නවා නේ තේරෙන්නේ නැහැ නේද හරි
ඊළඟට ඔයක වැටෙනවා හොඳයි හොඳයි එතකොට තියෙන්නේ මේ ඇති වෙනවා යම් කිසි දෙයක් කැඩෙනවා නම් බෙදෙනවා නම් කැඩෙනවා නම් බෙදෙනවා නම් තමයි උදේ විඥානය කිව්වා මාම විඥානය හරි බයක් ඇති වෙනවා හරි බයක් ඇති වෙනවා ඒ කියන්නේ මොකටද බය මිනිස්සුන්ට නෙවෙයි කැඩෙන බිඳෙන හිතක් රකින්න යන මට ඇති වෙනවා බය කැඩෙන බිඳෙන රූප ආරක්ෂා කිරීමට මම පිළිපෙළවට මගේ නාම ධර්ම වලට රූප ධර්ම වලට අවංකව අවබෝධාත්මක බයක් ඇති වෙනවා ඒ කියන්නේ එපා බයක් ඇති වෙන ඒකට කියනවා භංගය ඉදිරිපත් කරන ඥාන ඒ කියන්නේ දැන් මේ බය උපදවන දැන් කියලා හැබැයි යකුන්ගේ බය වගේ නෙවෙයි යකුන්ගේ බයයි මේ කම්පාර එන්නේ මේ මේ කියන නාම ධර්ම රූප ධර්ම වලට වෙනස් වී යෑමේ වේගයෙන් සැපෙන්නා වූ බය ස්වභාවය ඒක නෝන විසර කියලා ඊට පස්සේ බය එළඹෙනවා ඊළඟට ඇති වෙනවා මේ ආගිනයි ඒ කියන්නේ ඇයි මම මේවා වෙනස් වෙන එකක ආගිනය වෙනස් වෙන දෙයක් රඳවන්න යන්නේ කි අසාන්තසක්තිය මයන්තක්තිය ඒ කියන්නේ දැන් මේ වෙනස් වෙන දෙයක් ස්ථාවර කරගෙන තබා ගැනීමට නම් උදේට නැගිටවන්න ඕනේ ඊට පස්සේ මූණ හොදවන්න ඕනේ ඇඳුම් අඳින්න ඕනේ කඳ බොඳ දෙන්න ඕනේ ඊරන්න ඕනේ සිරුරු සපත් දමන්න ඕනේ වැඩ කියන්න ඕනේ මහා බුඩා කතන්ද දිනවනේ කියන්නේ ඒ වගේ තිබෙනා වූ මේ වෙනස් වී යන වේගින් කැඩීමේ දියා නාම රූප ධර්මයන් මේ පවත්වා ගැනීමට දරන උත්සාහයේ පිළිබඳව සහ ඒකේ තියෙන විවිධ වද වේදනාවන් ඇති කරන ලක්ෂණයට ගතියට හරි බයක් මේ ඇති වෙනවා. වගේම ඒ වගේම තමයි ආදීනව රාශියක් වෙනවා. ඒ ආදීනව රාශිය දැනුනත් ඒකත් විදර්ශනා ආදීනව ඇති වෙනවා. ඒකෙන් කියන්නේ නැහැ භාවනා කරන්න ගියාන් පස්සේ අද සම්මර්ෂණේ වුණා උදේ පාන්දර 6 ඉඳලා හැන්දෑවෙ ඊට පස්සේ රෙස්ටරන්ට් එකක් පහුද හැන්දෑවේ පහුදී ඉඳලා හැන්දෑව හැවෙනකොට උදියවේ ඉනානේ ඊළඟට වදාලා උදේ 6 ඉඳලා හැන්දෑව හැවෙනකොට බම්බනානේ එහෙම ඇවිල්ලා මේ ඔර්ලෝසු ක්‍රමයට උඩු ඉන්නේ ඔක අප් ඇන්ඩ් ඩවුන් හැබැයි සීරිස් එකක් එනම් ඩෙවලොප් වෙනකොට සමහරකට ওই ඥාන හතර පහම එකෙකට උදේ වරුව සිදුවේ. සමහර රාත්‍ර එකක් ඉස්සෙල්ලා ඇවිල්ලා දවසක් විතර ඇදලා ඇදලා විනාඩි 5කට පහු දසිදුවේ. දෙවෙනි කරා. ඉතුරුවම 13ක් විතර ඊට පස්සේ පැච් එකක් දෙනවා. ලැබ්ස් එකක් දෙනවා. ආයේ මතුවේ. ඔය වගේ තමයි දුකින්. දාන උත්සාහ හැටියට පිකප් එක වෙන්නේ. ඊළඟට දැන් ආදීනව දැක්කන් පස්සේ කලකිරීම ඇති වෙනවා නිදිදාව කියලා. නිබ්බිදාව කියන්නේ මොකටද? නිබ්බිදාව කල්පිතේ නැති වෙන්නේ එපා වෙන්නේ නැති වෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද? නාම ධර්ම, රූප ධර්ම සම්බන්ධයෙන් කල්පිතේම එපා වෙන්නේ නැති වෙනවා. ආන ඒ විලාවට තමයි හොඳටම විමුක්තිය පැත්තට මම මේකින් මිදෙන්න ඕනේ කියලා හැඟීමක් ඇති වෙන්නේ. මුංචි දුකමතාව එපාල්ලා අහකට යන්න ඕනේ හේතුඵල ධර්මයන්ගේ නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ කොහොම හරි මේක ස්ටොප් කරලා අයින් කරලා මේකින් අහක වෙන්න ඕනේ කියන හිත පහළේ මුංචි කමිටාව වේලා ඇති වෙන ආදීනමින් පස්සේ ඊළඟට ඕකත් ඇවිල්ලා විපස්සනා ඥානය දිනු තාක්ෂය කරන්න දෙයක් නැහැ මේ මෙනී කරන විදිහට අවසානයේදී extra අවස්ථාවක් වෙනවා මම මේක ඉවර කරනවා ඉවර කරන්න ඕනේ
හැබැයි වෙනස් වී යන ධර්ම උපේක්ෂාවෙන් යුක්තව කලබල වෙන්නේ නැතුව සාන්තව ඇති වෙන එකක් නැති වෙන එකක් දිහා අධ්‍යස්ත බලාගෙන යනවා වූ ධර්ම ස්වභාවය ඥාන ස්වභාවය අවබෝධ ස්වභාවයක් ආන්නේ ඒ අවස්ථාවේදී මොකද සංස්කාරයන් සම්බන්ධයෙන් උපේක්ෂාගතව විදර්ශනා කරනවා කියන්නේ ඔබට ටෙක්නිකල් වශයෙන් තමයි පාළි සංඛාර විකාර නම් කියන උඩ හරි ආසාවක් තියෙනවා නේ කවදා කවදා එනවා බුදුරණන්ට කීයක් කරන්නේ එහෙම එහෙම වටින්නේ අපි උත්සාහ කරන්න ඕන උත්සාහ දරලා දරලා මහන්සි වෙලා අදිටු තමයි තියෙන්නේ අවබෝධයෙන් හැබැයි ඒ නාමට දකින්නේ ඉඳගෙන ඉන්න අය ගැන හිතගෙන ඉන්න අය ගැන බලන අය ගැන ඒ වගේම හොඳ කියන අය ගැන කිසිම ඕනෑකමක් අප්‍රියාවක් අසන්තෝෂයක් ඇති වෙන්නේ ඔහේ මෙහෙ කරන උපේක්ෂාවෙන් සියලු සංස්කාර ධර්මයන්ගේ හැටි නිඳනේ කියන අවබෝධයෙන් ඉන්න සංස්කාර උපේක්ෂාව හැටි ස්වභාව අනිහො වඩාගෙන ඉන්න වෙලාවට ජීවු කරගෙන ඒ මානසිකාරය යුක්තව ඉන්න වෙලාවට ඒකෙත් වෙනවා සංස්කාර උපේක්ෂානානි අප්ස් ඇන්ඩ් ඩවුන් ඒ කියන්නේ සමහරකට හරිම ශාප් සංකල්පිකාවත් සමහරකට බොහෝම ටිකක් නියුට්‍රල් වෙනවා සමහරකට ෆාස්ට් වෙනවා සමහරකට නියුට්‍රල් වෙනවා ඒ වගේම විනාඩි 15ක් විතර හොඳට ශාප් සංකල්පිකාවක් වෙනවා සමහරකට විනාඩි 10 15 ගැප්ස් තියෙනවා ඒක අඩු වෙනවා ඒක අප්සන් ඩවුන් කරලා යම් කිසි වෙලාවක යාගේ ෆයින් ටියුන් වෙනවා හොඳට ජීවුම අවස්ථාවක් වත්නන් පස්සේ එතෙන් පස්සේ තමයි අනුභව ඥානෙ පහළ වෙන්නේ. ඒ කියන්නේ අනුභව ඥානෙ පහළ වෙනවා කියලා කියන්නේ එහෙනම් යා තාකල් දැන් සූහම් මාර්ගපා අවබෝධ කරගන්න ඒ ඥානෙට තක් දාලා ගොඩ වෙන්න ස්විච් ඔන් කරනවා. අනුභවම ඊට පස්සේ ඇති වෙන්නේ ගෝත්‍රබු ඊට පස්සේ මාර්ගසිත ළඟට ආසි. ඔදි තමයි ප්‍රැක්ටිස් වැඩ කරන්නේ. එතකොට ඕවානේ තිබුණා. කිව්වද? කිව්නේ ඇත්තටම ඔය අනිත්‍ය දුක අනාත්ම තමයි බලාගෙන ඉඳලාදී. අර කිව්වනේ කැඩෙනවා බිඳෙනවා කියලා. වෙනස් වෙනවා කැඩෙනවා බිඳෙනවා නැති වෙනවා කියලා. ඒ තමයි අනිත්‍ය. ඒ තමයි අනිත්‍ය. ඒ වගේ රැඳින් නැති බව ආදීනවයේ වැඩිම තමයි භයානකත්වයේ වැඩිම තමයි ඒ වගේම ඇයි එයාට මුංජිත කමතාව හැදුනේ? එතන කවුරුව මම කියලා මගේ කියලා ගන්න කෙනෙක් අල්ලන්නේ කෙනෙක් තියා ගන්න කෙනෙක් එතන හමු වෙන්නේ නැහැ. ඒ නිසා මේ රේන්ජ් එකෙන් මහකට යන්න ඕනේ කියලා එයාට හිතන ඒක මුංජිත කමතාව. අපි හද වශයෙන්ම මේ කවුද? මේ යෝගාචරය භාවනා කරන කෙනෙක් කියන්නේ විනස් ෆාස්ට් එකේ බොහොම රැපිඩ් බොහොම ඉක්මනට වෙනස් වී යනා වූ නාම ධර්ම රූප ධර්ම කට්ට මේ මිනිස්සු කියලා කියන්නේ මොකද්ද නාම ධර්ම රූප ධර්ම නාම රූප ධර්ම පැකේජ්සෝටි කට්ට ඒ නාම රූප ධර්ම කට්ට දිනවා රූප දකින චක්කු ආයතන සෝත ආයතන ඝාන ආයතන ජීව ආයතන රස ආයතන ඊට පස්සේ කාය ආයතන මන ආයතන ඔය සෙට් එකක් ඔය ශරීරය කියනවා පරාසය තුළ ඇච්චලා ඒ වගේම ඉන්නේ කියලා කියනවා ඒවා අල්ලලා තියෙනවා අනිත් එක තමයි පඨවි ආපෝ තේජෝ වායු කියන ධර්ම සමූහය ඔක හිසේ පරම් පාදාන්ති දක්වාම කෝටි ප්‍රකෝටි ගන්නේ ගෙදිලා එදිලා ඔක්කොම බැඳිලා තියෙනවා. ඒ වගේම ඒක අභ්‍යන්තරයේ තිබෙනවා ආකාර ස්වරූප හතරකින් නිස්පාදනය වෙච්ච රූප කට්ටල හතරක්. කරුණ්‍ය රූප කියලා බෙදෙනවා, චිත්තජ රූප කියලා බෙදෙනවා, ඍතුජ රූප කියලා බෙදෙනවා, ආහාරජ රූප කියලා බෙදෙනවා. ඔය හිසේ පරම් පාදාන්ති දක්වාම සමුති ලෝකයේ කියනා වූ බඹයක් පමණ හැටියට කතා කරනා වූ මේ රූපය තුළ ඔය කියනා වර්ග හතරේ රූප ටික එකට බැඳලා එකට මිශ්‍ර වෙලා ඉතිලා ඉතිලා
ඉතින් පැක්කලා තියෙනවා. ඔය රූප පාසෙ. ඊළඟට ඇතුළන්දී ඕක මුල් කරගෙන ඔය ටික මගේ කියලා එක්තරා ධර්මයකින් අල්ලගෙන වේදනාව විඳ විඳ සංඥා ගත කරගෙන සංස්කාර ශක්ති හදාගා මේ වගේ පැටක් ඉස්සරහට හදන්න විඥාණය දැනගැනීම මේ වගේ ක්‍රියාවලියක් නාම ක්‍රියාවලිය කෝපස්සේ රැව් පිළිරැව් දෙවි වැඩ කරනවා. ඉතින් ඔය කියනවා වූ ඉතා වේගී දුවමින් ක්‍රියාත්මක වෙන්නා වූ නාම ධර්ම කට්ටලයක් රූප ධර්ම කට්ටලයක් එකට ළඟින් ඉති බැඳී වැඩ කරන්නා වූ මේ කට්ටල ටිකක් තමයි දැන් මේ භාවනාවදී කියලා මේ සෙම් ස්වභාවය තමයි මේ අය නාම රූප ධර්ම කට්ටල දිනාවයි කියලා නෙවෙයි මේකට ආවේ මේ මම භාවනාවට යනවායි කියලා ඒ කට්ටලයට ඩෙන්ටිටි එකක් හයි කරගෙන අවබෝධ තමයි තියෙන්නේ නේද මම යනවා භාවනා කරන්න මම මගේ නම ඒ වගේ ඒ පැකේජ් එකට ඒක වෙන් කරන්න දන්නේ නැති හින්දා ඒක කඩා ගන්න මනසින් වෙන් කරගෙන විසුරුවලා තුනී කරලා බලා ගන්න තිබෙනා වූ බලා ගැනීමේ හැකියාව නැතිවම නිසා වෙන අරිට ඔක්කොම ගත්තා මොකද පැකේජ් පැකේජ් එක ගත්තා කො මුලින් ගත්තා සමූහ කණේලිය සමූහය අරගෙන ඊට පස්සේ ඒකට ඒකේ ඇතුළින්ම තිබෙනා වූ තරහ සිටුවේකින් නම් කරගත්තා මේ තමයි මම ඕක තදින්ම කැවිලා තිබෙනවා ඕක තදින්ම කැවිලා ඒක ගෑවිලා තිබෙනවා කෙස් ගහට ගිහගේ ඒ මම කියන එක හැම තැනම ගෑවිලා ඔය කෙස් ගහ ගෑවිවොත් එහෙම මගේ කෙස් ගහක් කියලා කියන තරමට දෙයක් ගහතියි නියුරුදු කියලා කැන්නුත් මේ මගේ නෙමෙයි ඒ හැම තැනම මේක ඇතුළාන්තී ඉතිරැප වේගින්වත් දුන්නොත් එහෙම සොදෙන්නේ මේ මගේ නෙමෙයි කියලා හැම තැනම ඇතුළටත් කාවල කාවල පිටරත් කාවල ඒ වගේම තමයි ඒක ඉපතනහින් ගිහිලා යම් කිසි කෙනෙක් වාඩි කරා නම් ඉන්දියුවා නම් හැබෙව්වා නම් ඒ තවන තන ඒ තවන තනමක් හරි තියෙනවා නම් ගියාවිලා ඒක ඒකට අයිති කරන ස්වභාවයක් තියෙනවා මේ මගේ පුතෝ මේ මගේ ඇඳුම මේ මගේ කුණ්ඩේ මේ මගේ පනාව එන්නේ ඒක ගෑවුනා නම් ඒ වගේ බලවත් වූ ඇතුළාන්තයකින් ඒකට ඔබත් ගන්න අල්ල ගන්න කාන්න කර ගන්න දෙයක් තියෙනවා ඔය පැකේජ් එක එකෙක වින් කරගන්න බැරි හැකියාව නිසා තමයි මේ අපි ඉස්සරහට යන්නේ සහ දැන් මේ නාම රූප ධර්ම ඇතරවල නාම රූප ධර්ම කටලම් ඕක යම් කිසි වෙලාවක බිඳලා වින් කරලා වෙනස් කරලා තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා නම් එදාට ඒකේ රිලීස් එක ලැබෙනවා සහ එතකොට තමයි අපි මේක මගේ ඉඳලේ නිකම් මම වැරදිය තේරුම් ගන්න හිටියා දැන් අර තේරුණා මම මෙතනින් හිතෙන් දහස් කරගත්තා දැන් මගේ නෙවෙයි කියලා දැන් ඒ තමයි නිවන් අවබෝධ කරගන්න අවස්ථාව රහත් වෙන අවස්ථාව මේ විදිහ තේරුණා මේක තේරුණා හොඳයි එහෙනම් මම හිතා මේ ඇති කියලා ලස්සන ඒක ඇත්තටම කිව්වේ ධාතු ස්වභාවය කියලා කියන මොනවා රූපද නාමද රූප. එතකොට රූපේ දැනගන්නා වූ හිත ඒ පැත්තට ඇහැරලා තියෙන එක අල්ලගන්න ලීස්. ඒ නිසා රූපේ බලනකොට රූපේ හැරී තිබෙන නාමය බලන්න තියෙනවා. එතකොට ඒක බලන්නේ කියලා. හරි. හොඳයි. එහෙනම් සම්මුදනාට ධර්මාවබෝධය නිර්වාණ අවබෝධය සූසිම සිද්ධ වේවා තමයි තින් ආශිර්වාද කරන සාර්ථනා කරන යමක් කීමේදී කාලය හරි කාලයකින් කාලේ අවශ්‍යය කරන්න ගියාම පස්සේ ටිකක් අමාරු වෙනවා ඒක තේරෙන්නේ නැහැ අපිට ඉතින් මොකින් කලින් අහලා යන්න බැහැ කියනවා වෙයි ඉතින් ඒ නිසා යම් කිසි ප්‍රශ්නයකට යම් කිසි කාරණයක් වුන සිද්ධ ඒකට පිළිවාවක් යන්න ඒ වුණ කමක් නැහැ ඉතින් අපි යම් කිසි කෙනෙකුට යම් ප්‍රමාණයක වැටුණා නම් ඒකත් හොඳයි කියලා හිතනවා එනිසා මේ පින් මාසයන් දෙනාට ධර්ම අවබෝධයේ තුන් සමය මේ විතරයි. මේ තථාගතයන් වහන්සේගේ ධර්ම විග්‍රහය කියන
කොටසක් අපේ සිංහල භාෂාවෙන් මේ පින්වතු ප්‍රතින ආකාරයේ විපස්සක විදියයි. තවත් එතුන් සාමනාතර මතකරවල කියලා දෙයි. ඒ වගේ අවස්ථාවක් ඇති විතරයි මෛත්‍රිය ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාවේදී ධර්මයේ ඇසීමේ හිතේ මෙහෙ කිරීමේ සිරුදාට ගොඩාක් උසස් පාළුනා. ඒ වගේම ප්‍රශ්න දෙක තුනක් තියෙනවා අපි විනාත් අවස්ථාවකදී ඒක කියලා දෙන්න. ඒක රෙකෝඩ් කරලා අපේ පින්වත් මහත්මයා මේ පින්වතුට ලැබෙන්න අවස්ථාව සලසાવી. ඉතින් මේ වෙලාවේදී ඉතින් අපි පින නෝදන් කරමු. ඉතින් ගොඩාක් සතුටු වෙන්න මේ වගේ භාවනා වැඩසටහනක් මේ විදිහට සිදු කර ගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් අපි ඉතින් මේ ඉස්සෙල්ලා කලින් මේ ස්ථානට වැඩම කරලා තියෙනවා. ඒ වගේම තමයි දාන ශාලාව ගලුවන් පස්සේ අපි හරි හැදති ගන්න දේවල් මේ කන්වර්ට් කරලා තිබෙන දාන ශාලාවෙත් අපි ගිහලා දාන වන්දනා තිබෙනවා. අපි දාන වල 10 පිටු දානේ යන දැකලා තියෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා තිබින් අපි මේ අපේ නමුගයි ස්වාමීන් වහන්සේ පුදා අනිත් ස්වාමීන් වහන්සේලා මේ වැඩි පුදා ගන්න දිනු කරන්නේ කිමුතුන්ට වැඩි පිට පහසුකම් ඉතින් ඒවා කිචන් එකක් මුදාන වල නැත්නම් ඒ පහසුකම් සරසන විදිහේ මහන්සියලා තියෙනවා අපි අවුරුදු ගන්න පස්සෙ තමයි මේ වැඩම කරේ. ඉතින් ඔය ශාලාවල හදාගෙන තිබෙනවා. ඉතින් ඔය සංගාවලත් ඉතින් අනුත්තරයක් කරගෙන ඉතින් මේ කිමුතුන් ආදාරි පාරකට ඒ ස්වාමීන් වහන්සේලා වැඩි ඉදී ලෝක සේවාව සිදු කරන තමයි හැම උත්සාහයක් කරන්නේ. ඒක නිසා ඒ ළමා දීපු පහසුවක් ඒ වගේම අනුශාසකත්වයක් මත තමයි ඉතින් අද ඉතින් ඇවිල්ලා ඉතින් ඊළඟ පස් ටිකක් කවුරු හදලා දෙන දාන ටික දාන්න හම් වෙනවා. ඉතින් බරක් නැතුව හැල්ලුවේ මේ භාවනා මනසිකා ගෙවුම් කරගන්න පුළුවන්කම ලැබුණේ ඒ දෞපකාරී සමීපෙන් උතුම් උදව් කරන උපකාර කර. ඉතින් මේ නිසා අනුශාසනාව පවත් ගන්න ආවේ ඒ පූජනීය දම්ගවිසි නායක ස්වාමීන් වහන්සේට නිරුක් නිරෝගී දීර්ඝාසන දේවා. උන්වහන්සේගේ ශාසනයේ කටයුතු සිදු කර ගැනීමට පහසුකම් සැලසේවා. උන්වහන්සේගේ ඉතින් මේ ලෝකයේ විහිදා පින්වත් මෞතුමේ කටයුතුමට නිවන් අවබෝධ කර ගන්න මේක හේතු වේවා. ඒ වගේම පූජනීය ගම්ගවිසි නායක ස්වාමීන් වහන්සේට අනිත් ස්වාමීන් වහන්සේලාට චිර කාලයක් නිදුක නිරෝගී ජීවත් වෙමින් ලෝකයාට පිටින් ධර්මයේ කියාවෙමින් ධර්මඥානෙ භාවනාඥානෙ ලබා දෙමින් කුසල ධර්මයන්ට මේ පිමුත යොමු කරමින් භාවනාදී කටයුතු වලින් ආලෝකමත් කරමින් සෑම දිනක් නිවන් අවබෝධයට ප්‍රසන්නව උපකාර වෙමින් උන්වහන්සේගේ පාරමී ධර්ම යොමු කරගෙන ඒකාන්තයෙන් පතන බෝධියක මාමාමාදී සම්සිද්ධි ලබා ගැනීම සවිස්සින් ආශිර්වාද කරමින් සත්‍ය පුණ්‍යානුමෝදනා සිදු කරමු. ඒ වගේ මේ සේනාසනයේ අධිධිවිත සම්‍යතුටික දෙවිදේවතාවු බෝධින් වහන්සේට චෛත්‍ය රාජන් වහන්සේට විහාර මන්දිරයේ පුණ්‍ය භූමියට අධිධිවිත සිටින සියලු දෙවිදේවතාව සම්‍යතුටික දෙවියෝ මේ ස්ථානයේ පටන් අවට ගන්නවට දනවස සාරා සිටින ආකාශත් බුම්මට දෙවිදේවතාව පින්නම් නෝදන් වේවා. සතරවරන් දෙවිවරුන් පින්නම් නෝදන් වේවා. සත්ව දෙවිවරුන් පින්නම් නෝදන් වේවා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ස්වාමීන් වහන්සේ බෝසත් දෙවියන්තාව රත්නාදී පින්නම් නෝදන් වේවා. මේ පින්නම් නෝදන් වී ඒ දෙවියන්තාවගේ රත්නාඥානීය සිල් යහපත් බෝධිසත්ව සංකල්පනා උනි සංකල්පනා කුසල සංකල්පනා ප්‍රාර්ථනා ඉදිරිවා දිවිසු සම්පත් වරහත් වර්ධනය වේවා. ඒ වගේම යහපත් ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් කෙලවර ඒ දෙවියන්තාවන්ට පතන බෝධිවට අනුකූල වනා නිවන් තාප්ප සාක්ෂාත් කර ගැනීම ලැබීවා කියලා පින්දී ප්‍රාර්ථනා කරමි. නමින් අභාව ප්‍රාප්තනා වූ මෞගුදී මෞර්ය ප්‍රධාන සිරණෑ දේ බඳුරගේ අටක් පින්නන් මෝදන් කරමු. විශේෂයෙන්ම ධම්මදරි ස්වාමීන් වහන්සේගේ නෞතුමී ප්‍රධාන මේ තුමතුන්ගේ නමින් අභාව ප්‍රාප්තන සිරු නෑදෑයි පින්නන් මෝදන් වී බුදුනාතේ දේවා සැපේටපත් වේවා කෙලවර අමාමහ නිවෙන සැන්සීම ලබත්වා සාස්ත්‍ර පින්දීට. ඒ වගේම අද ඊයේ තිබින් මේ දානීය සභාව දීලා මේ පින්වතු උදව් උපකාර කරා වූ පින්වත් රෝණි මහත්මිය ප්‍රධාන ඒ කල්‍යාණ මිත්‍ර යහවිලියන් පිළිසකට ගිලන්පස තේදානයේ ඉදිරියට ආව බිමන් නිමල් මහත්මයා විසින් දෙනාටම උදව් කරපු උපකාර කරපු බිමන් සෑම දෙනාටම මේ දින යහපත් සැනසෙලි පිළිස වේවා නිවනින් සැනසෙන්නට ලැබීවා ප්‍රතිදින ආශිර්වාද කර මේ කටයුත්ත හොඳින් සිද්ධ කර ගැනීමට අවස්ථාව ලැබුණේ බිමන් රාල් ගුණතිලක මහත්මයා නිසා. ඒ මහත්මයා මහත්මිය වගේම ඒ මහත්මයා සමගේ ළඟින් කටයුතු කරන්නා උදව් උපකාර කරන්නා වූ පින්වත් මහත්මීන් එකතු වෙලා කල්‍යාණ මිත්‍රයන් තෙන් බැඳිලා ඒ මහත්මයාට අවශ්‍ය විදියට කටයුතු කර ගන්න උදව් උපකාර කරනවා. ඉතින් ඒක නිසා තමයි මේ
භාවනා වැඩසටහන ධර්ම වැඩසටහන සිද්ධ කර ගන්න පුළුවන් වුණේ. ඒ නිසා පින්වත් ලාල් ගුණතිලක මහත්මයාගේ සියලු යහපත් ධර්ම ප්‍රාණාපෝත විශ්වවිද්‍යාල සිද්ධ වේවා. මේ මහත්යාට මහත්මේ පෞද්ගලික සම්දනාට උදව් උපකාර කරව සෑම දිනකටම ඒකාන්තයෙන්ම මේ පිණිය සහ ප්‍රසවලයෙන් තුන්වන් සතුනන්දු ගුණ වලින් සමත භාවනා විපස්සනා භාවනා වඩා ගන්න හැකි වේවා. ධර්මඥානි භාවනාඥානි දිනු වේවා. අකුසල කර්ම විපාක දෙන්න එන්නේ නැතු කුසල කර්ම විපාක දෙන්න ඇවිල්ලා ඒ වාගේම තව තවත් ලෝකයාට සාසනයට පිහිට වෙන්නා වූ බණ භාවනාදී කටයුතු සිදු කරගෙන යන්න සම්දානය කර ගන්නට කියලා වේවා. ඒ පින්වත් මහත්මයාටත් ඒ කාන්තිය චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශීම් පාසියම අවබෝධ කරගෙන කෙටි කාලයකදී සසල දෙමිදී අමා මහ නිවන සංසිද්ධ ලැබීවා කියලායි මේ පින්දෙන් ප්‍රාර්ථනා කරනවා. මේ සීනාසනය ආරම්භ කර අවුරුදු 31ක් විතර වෙනවායි කියලා තමයි අපේ ස්වාමීන් වහන්සේ අබෝධිය මතකයි. ඉතින් ඒක නිසා පළවෙනි අවස්ථාවේ ඉඳලා යම්කිසි ඩොලරයකින් හෝ වේවා පුලානයකින් හෝ වේවා ආ උදව් උපකාර කරන්නට ආරම්භ කළා නම් යම්කිසි දායක නිසා ඒ වගේම ඒ පින්වත් දායක විසිට මුලින් ඉඳලා මේ දක්වාම එළගැසී සිටිනා වූ මව්පියෝට උදව් උපකාර කර ළඟදුර වශයෙන් උදව් උපකාර මේ සින අලංකාරාමේ අපවත්වාගෙන උදව් කරලා උපකාර කරා වූ පටන් ගන්න උදව් උපකාර කරා වූ මේ කාකාරී මේ වගේ ගොඩනැගිලි වලට උදව් උපකාර කරන දායකකාරී පින්වත් සෑම දිනකටම අපි කාන්තින මේ උතුම් සාසනික සේවාවෙන් ලබා ගත දෙන නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්න සාක්ෂාත් කර ගන්න හේතු උපරිසේවා කර තින් දෙනි සායකින්ක් වෙනම උදම් කර. ඉතින් දැන් මම හිතනවා මේ ඔකයි Yeah.
අභිවාදන සීරිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දම්ති ආයුවං හෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්ද සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමි